വൃത്തിയ വശയും വൈദ്യു പറയാ നമുക്ക് ഏ നർത്തന വിശാരദ വൈദ്യു പറയാ നമു ഉദുംബര സെവ്വന്തി കുമാരൻ അമ്മുവയെ ගේ මෙම විශේෂත්වය සමාජ යහපත උදෙසා පිළිකා රෝගීන්ට ජීවයක් ලබා දෙන උදෙසා යොදා ගන්න බවයි වාර්තා වෙන්නේ. ඇයගේ කටහඬින්ම අපි දැනගමු මොනවාද මේ කරන්නට යන්නේ කියලා. අපි ඉන්දුවර නූපුර නමින් නර්තන ප්‍රසංගයක් පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. 2017 නොවැම්බර් මාසේ 25 වෙනි දින සවස 5ට කරාපිටියේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ. මේ කටයුත්ත සංවිධානය කරන්නේ ගාල්ල දිස්ත්‍රික් සිංහ සමාජය විසින් සුවශේෂී අරමුණක් පෙරදරුවයි. මේ ප්‍රසංගය සිදු කරන්නේ කරාපිටිය අලුතින් පිළිකාරෝහලක් ඉදිවෙනවා. එය ශ්‍රී ලංකා පිළිකා සංගමේ ගාල්ල ශාඛාවේ ව්‍යාපෘතියක් හැටියටයි ආරම්භ වීමට නියමිත. ඉතින් මේ සමාජ කාර්යභාරයට අරමුදලක් එක් රැස් කිරීමේ අරමුණින් එහි ඉදිකිරීම ආරම්භ කිරීමට සුබ මොහොතේ තමයි අපි මේ කටයුත්ත සංවිධානය කළේ. කරාපිටියේ දැනට පිළිකා ඒකකයක් පවතිනවා. ඉන්හිහාට ගොස් දීර්ඝ කාලිනව නේවාසිකව පිළිකා රෝගීන්ට අතරමැද නිවහනක් ගොඩනැගීමයි අපේ අරමුණ. ඉතින් මේ ප්‍රසංගය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමකුත් ඒ වගේම තමාට හැකි ආකාරයට ශ්‍රී ලංකා පිළිකා සංගමේ ගාල්ල ශාඛාවට මුදල් හෝ අවශ්‍ය සම්පත් පරිත්‍යාග කිරීමෙත් ඔබටත් දායක වෙන්නට පුළුවන්. වෛද්‍යවරයක් හැටියට මේ කොහොම වෙතත් සමාජ කාර්යභාරයක් ඉටු කරන හැටි කෙනෙක් හැටියට එතරම්දි මීට පෙර කුඩා දරුවන් වෙනුවෙන් ළමා හදවත් සුවපත් කිරීමේ දායක වන ලෙස නර්තන සෙව්වන්දිය නමින් ඒ ප්‍රසංගයක් කළා. ඒ මගේ අම්මා සහ අප අතරින් සමුගත් සියලු දෙනා වෙනුවෙන් අවසන් වසර වෛද්‍ය සිසුවයක් හැටියට කටයුතු කරන කාලයේදී පිළිකා රෝගය හේතුවෙන් එහිදී මගේ මවත් මිය ගියා. ඒ මහරගම පිළිකා රෝහලේ ගත කරපු ඒ අතීතයත් එක්ක මම දන්නවා හොඳින්ම පිළිකා රෝගින්ගේ හිතුවිලි. ඉතින් නිරායාසයෙන්ම මෙවැනි කටයුත්තකට යොමු වුණා. මගේ ගුරුතුමිය ප්‍රවීණ නර්තනාචාරිණි මිරන්ඩා හේමලතා මහත්මිය මේ වෙනකොට ඇය වයස 70ක් වෙනවා. ඉතින් ඇයගෙන් සහයෝගය ඇතුව දෛවයේ වාසනාවකට මට මේ ලැබුණු හැකියාව මම දිගටම ප්‍රගුණ කරනවා. ඇයත් එක්ක එකතු වෙලා ළමා රෝහලේ නර්තන චිකිත්සා ඒකකය පවත්වාගෙන යනවා. චිකිත්සාවක් ලෙස දරුවන්ට නර්තනය තුළින් සුවතාවයක් ලබා දීමයි අපේ අරමුණ. ඉතින් දිගින් දිගටම මෙම සමාජය වෙනුවෙන් මෙවැනි කාර්යයන් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ස්තුතියි.